මාහිතවත් දෙමව්පියන් සහෝදර සහෝදරයන් නංගිල මල්ල සිනු දෙනාගේම අවසරයි. සමාවෙන්න ඕනේ අවසර ගැනීමේදී යම් කිසි කෙනෙක් මග හැරුණා. ඒත් කාලය ඉතුරු කරගෙන දුපතමුණාස දැන් බොහෝ වෙලාවක් අපේ හැමදෙරේ මේ රැස්වීමට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හින්දා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද විශේෂයෙන්ම දිලුම් අමුණුගම අපේ සහෝදර ඇමතිතුමන් මට ආරාධනා කරා ඔබතමුණාසලාගේ ආසනයට ඇවිල්ලා බලමණ්ඩලයේ ආමන්ත්‍රණය කළා යන්නේ කියලා. මොකද 2004 වගේ ඉඳන් දිලුම් මණ්ඩලතුමාගේ පළවෙනි පළාත් සභා මැතිවරණේ ඉඳන් හැම මැතිවරණකදීම දිලුම් සහෝදරට ශක්තියක් වෙන්න මම මහනුවරට ආවා. ඒක පාර්ලිමේන්තු මැතිවරණද, ප්‍රාදේශ සභා මැතිවරණද, පළාත් සභා මැතිවරණද, ජනාධිපති මැතිවරණද කියලා වෙනසක් නැහැ. හැම මැතිවරණකදීම ඔහු වෙනුවෙන් මේ ආසනයට ආවා. ඒක දේශපාලන බැඳීමකට වඩා සහෝදර මිත්‍රත්වයක්. මමත් දේශපාලනේ ඉන්න කලින් ඉඳන් ගොඩනැගුණු මිත්‍රත්වයක්. ඒ අනුව මාත සතුට වෙනවා ඔබ තමුන්නාසලා වෙනුවෙන් වචන කිහිපයක් කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳව. ඔබ දන්නවා අවුරුදු 4 මාරක් මෙරටේ ජනතාව දුක් විඳලා. දේශපාලනික වශයෙන් පලිගත්තේ අපෙන් විතරක් නෙවෙයි. මහා සංඝරත්නයෙන් පලිගත්තා. මහා සංඝරත්නයේ හාමුදුරුවෝ 69ක් රක්ෂිත බන්ධනාගාරයේ කාර්යගත කරා. එකක් ජාතිය වෙනුවෙන් හඬනගී. අනික පෙරහැරට අලිපැටියෙක් රැගෙන යෑම. මේව තමයි හාමුදුරුවෝ හිරේ දාන්න හේතුව. යුද්ධය අවසන් කරපු වරද්දල රණවිරුවා හිරේ දාන. ඒ වගේම තමයි ඔබ අසීමිත බදු, අසාධාරණ බදු ගැව්වා ඔබට. මහින්ද මහත්තයා බාන කාලට නිවසේ ගියෝදී සමෘද්ධි මුද්‍රේ ගැප්පුවා. මහින්ද මහත්තයා කාලට නිවසේ දාන්න වැඩියයි කියලා හාමුදුරුවෝ දාන දෙන එක වළක්වන්න එක්සත්ජාතික පක්ෂය කටයුතු කරා. මහා සංඝරත්නය අසාධාරණ ලෙස විවේචනය කර බොරුවට බොරු චෝදනා නැගලා මෙරටේ ජාතීන් අතර අසමගිය ඇති කරා. මෙරටේ ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය බාර ගන්න. ඒක අද නෙවෙයි ඉතිහාසයේ ඉඳන්. 83 ජූලි කලබල එදා ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාසර එක නවත්තන්න තිබ්බා. හැබැයි ඒ කට්ටිය කියන්නේ හරියට අවසන් එල්.ටී.ටී.ඊ. ක්‍රස්තවාදයේ දක්වා ගොඩනැගුණා. පහුගිය අවුරුද්දේ පාස් කුරිද ප්‍රහාරේ UMP ආණ්ඩුවේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට, එවගේම ජනාධිපතිතුමාට ඒක නවත්තන්න තිබ්බා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ සැබෑ පුරුද්ද ජම්මරට පුරුද්ද ලොකුයි කියනෝනේ 83 වගේම ඒ සිද්ධිය වෙන්න දුන්නා. අවසාන ජාතික අතර අසමගිය තිබ්බා. මේවට වග කියන්න ඕනේ UMP ආණ්ඩුව. ආර්ථිකය කඩාගෙන වැට්ටුවා, සංවර්ධනය නැවතුවා. දැන් දිරු මණ්ඩිතු මේ කතාවේ ගියා. අධිවේගී මාර්ගයේ නුවරට හදලා තිබුණා පෑකට අඩු කාලෙකින් අපි නුවර. හැබැයි කිරිය ලැබතුමාලා මොකද කරේ කපිරසි ලැබතුමාලා? මේක හැදුවේ නෑ. තමන්ගේ කැබිනට් එකේ ඇමතිරුන්ට කොන්ත්‍රාත් දුන්නා. අද අධිවේගී මාර්ගයේ අඩුවෙන්ම වැඩ කළ තියෙන දයාගමගේ මහත්තයාගේ සමාගම අත්තිකාරම් මුදලුත් දුන්නා. ආයේ දීපු අත්තිකාරම් මුදල පවර ගන්නවා කටයුතු කරේ නෑ. ජීවෙත් නෑ, පාර හැදුනෙත් නෑ. තමන්ගේ මති මැති අමුදුරට සුභෝගභෝගී වාහන ගෙනා ජනතාවට කිව්වා උඹලා පටිගත කරගනින් ආර්ථිකය වැටෙනවා අපි දැන් ඉවසන්න ඕනි කියලා. එහෙම කිය පාණ්ඩුව ඇමතිවරුන්ට කෝටි ප්‍රකෝටි ගණන් වල වාහන ගෙනා. මේක සාධාරණද? මේක සාධාරණද මෙතන? නෑ. ආණ්ඩුව තමන්ගේ ඇමතිවරුන්ව නවත්තු කරන කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනකොට ජනතාව ලිකන පටිතත කරගනින්න. මැති ඇමතිවරුන්ගේ බදු රහිත වාහන ගේනකොට ජනතාවගේ අසීමිත බදු ගන්නවා. ලංකාවේ ගොවිය විනාශ කරන පිටරටින් බඩු ගේන ආහාර ගේන යුගයක් ඇති කරා. රැකියා දෙනවා කියලා තරුණ රැවට්ටුවා. අර අපේ දිස්ත්‍රික්ක සජිත් ප්‍රේමදාස මහත්තයා කළ දෙන බොරුව 2500ක් මිලියන 990ක් අවුරුද්දකට පඩි ගෙවන සල්ලි විඳන් ගල තමට ගන්න සිංහන්න. මේ මෙහිම අයනේ නායකයෝ කියන්නේ. ලැජ්ජයි. සංස්කෘතික අරමුදලේ මුදල් ටික අරගෙන තමට ගන්න සිංහන්නට පඩි ගෙවලා. ඒ සල්ලි ටික හොරගම් කළා. එක්සත් ජාතික පක්ෂයේ ආතරේ සල්ලි ටික බෙදාගෙන. එහෙම
පිරිසක් තමයි මගේ ආදරය අම්මේ තාත්තේ දා අපිට හොරා කියලා කිව්වේ. අපිට මඩ ගැහුවේ. අපෝ හිරේ දැම්මේ. කර්මාන්තශාලා හදනවා කියලා මෙතන පල්ලෙයා කුලියක් පිටිය බොක්ස් එකක් නෑ හදනවා කිව්ව හැදුවද? පුළුවන් නම් UMP එකෙන් අහන්නක බොක්සෙන් කර්මාන්තය හදපු කාර් එකක් පෙන්නන්න කියන්නේ. හොරණ දැම්මයි කෝ ටයර් කම්මලා. හදපු ටයර් එකක් පෙන්නන්න කියන්නේ. හම්බන්තොට ගිහින් මුල් ගලක් තිබ්බා තෙල් පිරිපාදුවක් හදනවයි කියලා. හදපු තෙල් පිරිපා තෙල් ලීටරයක් නෙවෙයි. ගොඩනගිල්ලක් පෙන්නන්න කියන්නේ ඒ භූමියේ. සිමෙන්ති කම්මලක් දානවා කෝ හම්බන්තොට. මම හිතුව සතිත් මහත්තයා බෙද බෙද යන්නේ ඒකේ සිමෙන්තිය කියලා. දැම්මද? නෑ. සම්පූර්ණයෙන් බොරුව. රටේ ජනතාව නොම ගෙව්වා. අපි දන්නවා දිනුම් මණ්ඩලෙවත් කිව්වා පාසල් පිළිවෙත් ප්‍රශ්නයක් තියෙන දරුවෝ පාසල් දා ගන්න. කව කඩේ දාලා රවුන්ඩ් එකක් යපුවම කේ පාසලේ හැපෙතලා හැම ඉස්කෝලේ නෑ. නේ? තව කඩේ දාලා රවුන්ඩ් එක ඇඳලා බලනකොට පාසලේ හැපෙතලා හැම ඉස්කෝලේ නෑ. ඒ ළමයා යනවා විදුහල්පති හම්බෙන්න. විදුහල්පති යවනවා අධ්‍යාපන නිලධාරි හම්බෙන්න. නිලධාරියා කියනවා මධ්‍යම ආණ්ඩුවේ ලේකම්ගේ ලියුමක් ගේන්නේ නැත්නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකර නැත්නම් පළාත් සභාවේ ලේකම්ගේ ලියුමක් ගේන්නේ කියලා. ඒ මිනිස්සු වෙන අපි හොයාගෙන අපි කතා කරාම කියන මන්තිවරු ඇඟිලි ගහනවා ළමයි ඉස්කෝලේ දාන එකට. ඉතින් මේ වෙලේ විසඳුමක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි ජාතික පාසල් 1000කට වැඩි කරන්නේ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ විද්‍යාල 20ක් ලංකාවේ හදන්නේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරන්න ඕනේ. ග්‍රාමීය මාර්ග හදන්න ඕනේ. ඒ නිසා තමයි යෝජනා කරලා තින්නේ ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ග්‍රාමීය මාර්ග ලක්ෂ්‍යයක් හදන්න ගෝඨාභය මහත්තයා උපදෙස් දීලා තියෙනවා. මහින්ද මහත්තයා උපදෙස් දීලා තියෙනවා. ග්‍රාමීය මාර්ග ලක්ෂ්‍යයක් හැදෙනකොට වසමකට කිලෝමීටර් 7-8ක් හැදෙනවා. එක වසමකට. වැකිය 10000ක් 10 ලක්ෂයක් දෙනවා කියලා UMP ගාවේ. දුන්නද? නෑ. හැබැයි අපි ගෝඨාභය මහත්තයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා කරන්නේ වැඩපිළිවෙලේ විදිහටම අරගෙන යනවා. 50000ක් දෙනවා. මහින්ද මහත්තයා පළවෙනි අදියරේ 40000කට දුන්නා. දෙවෙනි පාර 58000කට දුන්නා. දැන් ගෝඨාභය මහත්තයා තේ වැඩ පිළ ක්‍රියාත්මක කරන 50000කට දෙනවා. ලක්ෂයක් රාජ්‍ය සේවයට පදව ගන්න. මේව කරනකොට ක්‍රමවේද තියෙනවද? සජිත් මහත්තයා වගේ කැන්වසින් යන පත්තිම් දීලා ඒ ළමයි අමාරු වෙදන්න බෑ අපිට. කොහොමද අපි එහෙම කරන්නේ? රජයේ චක්‍රලේඛන තියෙනවා. අපි චක්‍රලේඛන කඩන්න සූදානම් නෑ. රෙක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හිටනේ ආණ්ඩුව හිටපයි කිව්වා I can bend the law and break the law. මොකද කිව්වේ? එම කිව්වනේ නීතිය නවන්න පුළුවන්කෝ කඩන්න පුළුවන්කෝ බිඳින්න පුළුවන් කිව්වනේ ඉන්න ඇතුලේ. අපිට එහෙම කරන්න බෑ. හැබැයි අපි වගකීමකින් කියනවා. එදා 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටපු දෙමව්පියන්ගේ දරුවන්ට අපි කිසිසේත් අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන් ආසර මතක් කරන්න ඕනේ. අපි වගකීමකින් කියන්නේ. ඒ වගකීම දිනුම් මණ්ඩලයතුමාලා අපි බාර ගන්න. ඒ වගකීම අපි බාර ගන්න. අපි චක්‍රලේ කියලා කඩන්නෙත් නෑ, නීතිය නවන්නෙත් නෑ, ඔබේ දරුවන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ. ඒක අපි වගකීමකින් කියන්නේ. එමන මගේ ආදරේ අම්මේ තාත්තේ මම ඊට වඩා කාලේ ගන්නෙ. මා ස්තුතිවන්තයි දිලුම් සහෝදරයන්ට. දක්ෂ ඇමතිවරයෙක් අද. හොඳට වැඩටික් කරගෙන යනවා. ආරම්භයේ කේ තමයි පහුගිය දවස්වල හිටියේ ලයිට් ඩ්‍රයිවිං ලයිසන්ස් දෙන්නේ. දැන් ඒක නීතියත් හදන්න ඕන අලුතෙන් හදලා දැන් ඉස්පිරිතාල 150කින් ගන්න පුළුවන් වෛද්‍ය වාර්තා පෑ දෙකෙන් දෙකමාරෙන් ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න පුළුවන්. මේ තරුණ මන්ත්‍රීවරුන්ට වරක් වගකීම් දුන්න මොහොම තමයි වැඩ කරනවා. වැඩ කරන්න පුළුවන් අපි හඳුන ගන්න ඕනේ. හඳුනගෙන ඒ අයට අපි වගකීම් බාර දෙන්න ඕනේ. අද එහෙමයි වෙලා තියෙද බලන්න. රාජ්‍ය අමතර සියල්ලම තරුණ මන්ත්‍රීවරු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්නව තරුණ ඇමතිවරු දක්ෂයෝ ඒ අයට වැඩ කරන අවස්ථාව දෙන්න ඕනේ. දැන් මේ ඉඳ තමයි අද මේ දක්ෂ කණ්ඩායමක් ගොඩනගා කියලා තියෙන. එහෙමනම් අදිරු මණ්ඩිතුමාට සුබපතනවා වගේම අපි දිනු මැමතුමාට මම කියන්නේ ඔබ තම උන්නාසලේක රාශිය වෙලා මේ ගමන තවත් ශක්තිමත් කරන්න, මේ ආසනය තුල පොහොට්ටුව ශක්තිමත් කරන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක හිට ගන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවට එවන්නේ කියන ඉල්ලීම කරමින් ඔබ සුදුසු පනාගත පදමින් දිරෝසන පදමින් දාදා හම්දුරට පිළිපදමින් ඉස්මානින්.